භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා පිංහතුන අද දවස ඉතාමත් වටිනා ඔබ කාගෙත් ජීවිතවලට සසරටම වටිනා දහන් අවවාදයක් තමයි අද මේ මුොහොත තුළ අපි ලබල දෙන්නේ ඒ තමයි මේ ප්‍රාමයේ ධර්මදේශනාව මම හිතනවා පුංචි ළමයාගේ පටන් වයසක පිංහතුන් දක්වා සියලු දෙනාටම තේරේවී කියලා. ඒවිදිරි තමයි කියර දෙන්නේ. එහෙමත් කියල දේරේ නැත්තං ආය තේරෙන්න්න විදිහෙකුත් හිතාගන්න අවාරුල්. මං අද මේ පිංවතුන්ට කියල දෙන්න ධර්ුමය ඒ දහම් කාරණාව මෙන මේ වගේකා හොඳට කං්ඥෝමහන්න මේක ඉස්සර සිද්ධ විච්ච දෙයක් ඒ තමයි මුවන්ගේ මුවවර්ගයක් කියන්නවා කොරුංගමිග කියල මුවන්ගේ වර්ගයක් දෙන් සරභමිඟ කියල ඉන්නවා මේ ර්ග රරංගමිග කියලා ඉවාමුවවර්ගය ඒ නිමෝ කියලේ ඉන්නවා දෙ අධපිගත්තු තිීත්මුවෝ වැලිමෝ ඒවගේ මුවවර්ගයක් ඉන්නවා කුරුංගමිග කියලා මේ මෝ වාසය කරන වනයක මේ මුවම් පුරුදුවෙල හිටිය ක්තරා ගහකින් වැටෙන ගෙඩි අනුබෝ කරන්න දැඟහකින් ගෙඩි වැටෙනවා මේ මුවෝටික ගිහිල්ල අර ගහේ වැටිල ඇතියෙන ගෙලි කානවා එතකොට ඉතාමත් ඇතතීතේ මේ කුරුංග මෙඟ මුවන් අතර ඉපදිල හිටියා අපේ මහබෝධි සත්වයෝ දැම් බෝසත්මුවත් තරවාගේ ගස්පලෙන් වැටින ගෙඩි කණ්ඩ පුරදවෙල යනවා එතකොට මෝ අල්ලන අට්ඨාල වැද්දෙක් කෙටයා. ඒ වැද්දාගේ මොුවන් දඩයන් කිරීමේ ක්‍රමේ තමයිඒ මෝ යං ගහක ගෙඩිකනවාද. ඒ ගහේ අට්ටාල ගහගන සැඟවිලයිදල්ලා අර ගෙඩිකණ්ඩ මෝ ආවට පස්සේ උඩයිදල උල්වලෙන් අයිනවා. උල්වලින් දමළ ගනවා. මේ විදියට මේ මුව වැද්දා, මෝ දඩයන් කරගෙන හිටිය. එහෙම ඉන්නකුට පින්වතුන ඔන්න දවසක් බෝසත් මවාත් අර යන ගහේ ඒ අඩිපාර ඔස්සේ අර වැද්ද ගිහිල්ලා ඒ ගහි අටාලයක් බැදගෙන හිටියන්. පහෝදා උද්දේ අර කුරුග මවා අ ෘක්ෂය ලඟටාව ඇැබැ ඒ මවාගේ සිරිතක් තමයි එකපාරම ඉන්නේ නෑ ගහක් ලඟට ඈත්ඉඳල විපරංකරල එන්නේ ඒ මවා ඇත් ඉඳල වටේ දැම් මේ ගහවටේ කැරකි කැරග විපරංකරනවා ගහේ කවුරුත් ඉඳීද කියලා නමුත් මෝ ඇද්ද හැගිල එඉන්නේ. ඊඩ පස්සිපිංගතුනේ අර මුව වැද්දට ඉවසිල්ලක් නෑ අර මුවා ඉන්නෑළඟට අර මෝවැද්ද මොකද කළේ හිමීට අර ගහේ ගෙඩි කඩකඩ අර මවා ඉන්න පැත්තර දැම්මා එතු මවාකල්පනා කළ හරි වැදක්නේ වෙනද මට ගහෙන් මෙහෙම වැටෙන්න්න නෙයි අද ගහෙම් මගේ පැත්තට ගෙඩියනවා හොදට විපුරංකලා ඉපරංකල්නටේ ඔලුව දැක්ක ම වැද්දා හැංගිලයන්නවා. ඊට පස්සේ මේ දැක්කෙ නෑ ගානට අර කුරුන්ග මුව ගහ පැත්තට හැරිල කියනවා එම්බාවුරුක්ෂය උබව දැම් පවකාරයෙක් වෙලා. මෙතෙක් කාලයක් මේ ගහළඟට ආපු මම මට වැටිල්ල එබ ගෙඩිමිසක්ක මං එනකුට ගෙඩි ගහෙන් වැටන්න. බගේ පරන්න චාරිීත්‍ර උඹබ දැන් නැති කරගෙන අනිතක එම්බා ෘක්ෂේ බලපං ගහක ගෙඩි වැටෙන්න්න ඕනෙ මෙහෙම පල් හැටනේ මොකද මේ අද ගෙඩි හරහටෙන්නේ. මටහිතෙන්නේ උඹ මෙච්චර කාලයක් ගහෙන් ගෙඩී විිමට වැටුනද ඒ චාරිත්‍රයෙත් උඹ අත් ඇරලා. දැන් උඹ පිරිහිලා පිරිහිච්ච ගහක් එ මම මිත්‍රනෑ විරුද්ධයි. එනි සමන් උඹ අත්තැරල යනවා කියලා අර මවා ඇතිදල කිව්වා. කියනකුට අර වැද්දා දැනගත්ත දෙ මෙයා මාව ඉන්නවා කියලා දැනගත්ත කියලා ඔව මම තමයි කල්ලි මත් උඹට විරුද්ධයි කියල වීගෙන් අර හෙල්දෙන් දමළ ගැහුවා. මවා ඇතට පැන්න. ඒ මවා කියනවා එම්බා වැැද්ද උබ අට විරුද්ධ වනා මාව නසන්ඩ හිතුවා උඹට අටමහ නරකයි ඒ වගේ අටමහ නරක වටේ අටමහා පායට වටේ තියෙන දාසේගන්නේ උත්සද නිරේවල් තියෙනවා. ඒ උත්සද නරේවල් අටමහ නර සහ පංච වදය උඹට හිමී මට විරුද්ධ වන කෙනාට ඒ පාපේ හිමි කියලා අර වැද්දාට අ මවා කියල මවා නොපිණී යනවතනින්. එතු මට කියඩ ඕන වනේ ධර්ම දේශනාවට මාතෘකා කරගඩ ඕන වනේ මට මහ බෝධිසත්වයෝ මොයෙක්වෙලා ඉද්දිින් මවාට විරුද්ධ වන කෙනත් අටමහ නරකත් උත්සද නිරේවල් එකැන් අපායවල් එකසිය තිස්්සායකට තිස්සායිෙන් එකකට වැටෙනවා බෝධි සත්ත්වයන්ට විරුද්ධ විච්ච කනාාටත්. එහෙව් එකේ ලෝතුරාන්තතාගතරහත් සම්මා සම්බුදු රජාණන් වහන්තේට යංකිසි කෙනෙක් විරුද්ධ වුණොත්, අගෞරව කළොත් නින්දා කළොත්, අපහාසකලොත් ඒ පාපය ඒ කෙනාට කොයි විදිහයට එයිද කියන කාරණාව තමයි විස්තර කරන්න හිතුවේ. බෝධිහත්ව මවාට විරුද්ධ වන කෙනාටත් කෙනෙහිරිකං කළපු කෙනාටත් අපායවල් එකසිය තිස්හය හය දොරට විවුරුද්ධ වෙන වනං. බුදු කෙනෙකුට විරුද්ධ වුණු. ධර්මරාත්නයට විරුද්ධ වුුණුත්. ආර්ය සංඝරත්නයට විරුද්ධ වඋුත්. ස්තූපය කෙරෙහි බෝධිය විරුද්ධ වුණොන් ඔවුන්ට කොයි තරන්නන් පාපයක් පැමිණෙනවාද. මෙද මම කියන බාසාාව ඔබට තේරෙනවද දන්නේ විරුද්ධ වෙනවා කියන්න මෙෙනමකයි. සමාරයට කියනවා අනයෝක කරන්න එපා බුදුරජාණන් වහන්ේ මෙහෙම දේශනා කල්ල තියෙනවා. කියල කියනවා කියන්නක අනිත් එක් කියෙන කියනවා බුදුහන්දුර එහෙම කියලා තිබ්බට බං අපේ පෑය ජීවත්ත එන්න කියලා එයාගේ අදහස කියනවා නිහඩ වෙන එක වෙනමේකා ඒවා කරගන්න බැරිවෙලා පරණපුරුද්ධට වැටනේ එක වෙනමේකා නමුත් කටෙෙන් වචනයක්දැම්මා බුදුහාමදුරු එහෙම කිව් වට බං කියලා තුොර භාග්‍යතුන් වහන්සේට ඒ ධර්ුමයට විරුද්ධ ප්‍රකාශයක් ඔහුගෙන්නිකුත්තුන ඔය විදිහෙට ගෙවල්වල ඒ නිසා දමයි රඩුසරුවල් වෙද්දී හරියට කල්පනාකාරි වෙන්න ඕන සීකල්පනාව තියෙනෙ එක් කියෙනා ඔය තරහයවිල්ල ර්ඩු වෙලා ඉන්න වෙලාවට කවරුහරි බුදු බනපදයක් එෙම කියන්න ගියොත් ඒ බනපදේ මැරන් කුණුහරපෙන් අනිතෙක්කෙන බයිනවා. තුට දන්නේි නැතිවුුණට ඒ බණ කියන්ඩ ගියකෙනා ඒ වෙලාවෙ අරයක්කෙනට ගොඩා පාාවපයක් පිරෙව්වා. සමහටයා සාමාන්‍ය වෙලා විද්ධං දකිවෝත් එකක චරයාන් නිහැට වන්නවා තරාගිය වෙලාවක බනපදයක්කිවෝ දරයාගේ කෝපේ සංතිින්ද වගන්න බෑයාට. මංම එකන අද කාලේ. එතකොට යාර කියපු බනපදෙම්ම කරකවලානි පැත්තර හරනවා. මේ විදියට බුද්ධරාත්නයට ධර්මරත්නයට සංගරත්නයට මිනිස්ස අතින් දැන්න නොදැන්න පාපයෝල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන නිසා මිනිසු දන්න්න නැතිව වුණාට මැරෙනො මොහොතේ ඔවුන්ට ගිනිදැල්පේනවා ගතිනිමිති පහළ වෙනවා සතරාපායට වැටෙනවා. ඇත්තරම මේ ලෝකේ අපිට තෙල්ටිකක් නැතිවීමෙන් කරන්ඩක නැතිවීමෙන් ඒවාගේම මනුස්සයාට තියෙන අත්‍ය අවශ්‍ය දේවල් නැතිවීමෙන් මිනිස්සු කෝප ප්‍රකෝප වෙනහැටි ඔබ දුටවා නේද. මිනිස්සු ඇවිස්සන හැති දුටවනේද. මිනිස්සු අපහසුතාවට පත්වන හැටි දුටවනේද. ඔබ හිතන් කෙනෙක් නිරේ ඉපදනොත් ඒ නිරේ උපන් සත්වයාට වතුර පොදක් නෑ. සත්වයාන්ට වතුරෝණ කලෙකත්තේ නො. නිරේ උපන් නිසතාට වතුරඕන වතුර නෑ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානට. උපන් සත්වයා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා උපන් සත්වය ආහාරෙන් යැපෙන්නේ. එතකට නිරේ උපන් සතාටත් ආහාරෝන අවුරුදු කෝටි ප්‍රකෝටිගානක් ඔහුට ආහාරනෑ වස්ත්‍රනෑ නෑදෑයෙක් නෑ අනේ කියන්ද කෙනෙක් නෑ මේ මනුස්සුලෝකේ අංයම්දේවල්ලලි මිනිස්සු මිච්චර අපහසතාවට පත්වෙන වන. තමන් වෙනුවෙන් වචනයක් කතා කරන්න නැති. ගිනි ජාලාවක් මැද සත්වේ කිපදුනොත්තේම ඒ සත්වයා විදින දුක්කන්දරාව හිතකින් හිතාගන්නවොත් පුළුවන්කමක් නෑ. පිංගතුනි තවකාරණාවක්තියෙනවා. ඒතමයි වංගතුනි දෙැ අපිගත්තොන් දෙ මේ බෝධිසත්ව මවාට විරුද්ධ විච්ච ගමම්මනෙමේ නිරේවල් එකසිේ තිස්සා අය වෘත වෙන්නේ. දෙහර මෝ වැද්ද දන්නවවා දර මවා බෝධි සත්වයෙක් කියලා. දන්නවද දන්නේ නෑ මෝවැද්දට මුවයෙක් විතරයි. පිංවතුනී ඒ බෝධි සත්්‍යයෝ යංකර්මාන් රූප ස්වභාවයක් නිසා තිරිසන් ලෝක ඉපදුනාට මුවෙක් වනාාට බෝධි සත්වයෝ බෝධි සත්වයෝ මයි. ඒනිස්වා බෝධි සත්‍යයෝ මනුෂ්‍යෙක් වෙලා ඉන්න කාලි විරුද්ධ වෙච්ච කෙනෙකුට යම්පාපයක් රැස් වෙනවාද. බෝධි සත්‍යයෝ තිරිසංසතෙක් වුණ තැනත් විරුද්ධ වුණන කෙනාට ඒ පාපී රැස් වෙනවා. දැන් වෙනමුවකුට එහෙම කලානං ඕක වෙන්න ඇවි දිහෙටවෙ නෑ. එවුනට මෝවැද්ද දන්නේෙ නෑ. මේ සතා සවුපාවාතර කොයිකොයි තරං සංසාරේ ගුණධර්මතියන. සත්තුය ඇතිද කරුමානුරූපෝ තිරිසන් ලෝකෙට වැටුුණම්. මං මේ කියන කාරණාව හොඳට හිතට ගන්න විශේෂ කාරණාවක් මේ කියන්නේ. පින්ගොතුනේ එකම කර්ුමය කරන කෙන දෙන්නෙක් කියන්න වනම්. එකන සත්තු දෙන්නෙක් මරනවා දෙන්නේ. එක වෙලාව එක මොහොතයි. දෙන්නට මෙක්කම විදියට නෙවෙයි කරුමය සකස් වෙන්නේ එක්කම විදිරණවේ කරමය සකස්සයන්නේ මං උදාහරණයක් කිවෝත්ත එහෙම එක්තරා මනුස්සෙක් එල්ුවෙක් බෙල්ල කැපපුවා ඒ මනුස්්‍යයා ජීවිත පන්සීයක් එල්ුවෙක් වෙලා ඉපෙදිලා බෙල්ල කැපුණා එතනින් එයාගේ එල්ලුවවා මරපු කරම ඉවරයි එක මනුස්සෙක් කෙලුවෙක් මැරුවා එයා ජීවිත පන්සිියයක් කෙල්ුවෙක් වෙලා ඉඳල බෙල්ල කැපිලාම්ම මැරුණ. ට එඒතිනගේ කරමී වර එලුුව මරපු කරමේ තවා අගන එලු දෙනකගේ හිසසින්ද ඒ අගන ඒ එලු දෙන ඇගේ ලොම්ගානේ බිල්ලකපුන් කෑවා දෙම් බලන්න ගොයි කලින්කින ෙලිුවෙක් මැරුවේ මෙත් තෙල්ුවෙක් මැරුවේ විපාක දෙකක් අපි දන්නේ සමහරවෙලාට ප්‍රාණගාතය කර අපි කුකුලො මරනවා කැනෙ ඔය කර්මානරෝපෝ කුකුලො උනාන්ට ඔය කුකුලන්ගේ සංසාර ජීවිතය යනුව අර මරණෙක් කෙනාට කර්මය වෙනස් ඒනිසායියේ දැන් ඒව විග්‍රහ කරගන්න සාමානයගෙනෙකුට දේරෙන්නේ අපට තේරෙන්නෑනම ඉදිරියටන අප ඇගේ මඳදුරුවක් කොහන් වයි මන්දුරුව අ කවුද ෙලපිදන්වේ ඒ නිසාව ඒක විග්‍රහ කරගණඩ බැරිනි සයි තතාගත ලෝතුරා සම්මාත් සම්බුදුරජාණන් වහන්සේ සත්තු මරන්න එපා කියල ප්‍රාණගාත එපා කියල කෙටියෙන් වදාලෙයි. ඉතින් එතන සංවර වුණ කෙනා අරවිදිහයට එයා නොදන්නා ලෝකෙක හිරවේෙන් නැහිට පස්සේ. පැහැදිලින්නේේ ද මංකේන එක. දැන් ඔන්න මේක තේරුම් ගන්න ඕන්නේ මෙන්න මේ කාරණාව නිසා. අම්මයි තාත්තයි ගෙදර ර්ඩුවේනවා දවයි පුතයිඉන්නවා එයාලා එක්කෝ අම්මගේ පැත්තගන්න එක්කෝ තාත්තගේ පෙත්තගන්නවා එදකට අම්ම තාත්තට බනිද්දිහෝ තාත්තා අම්මර බනිද්දිහෝ නොඒ නංවනං කුරව් අඩුපාඩු ඊළඟට නපුරු කරකස්ස වචන අසභ්්‍යි වචනෙන් කියියනවා දෙම්මේ බැනගන්නේ අබු සැමියෝ අම්මගේ පැත්ත හෝ තාත්තගේ පැත්තගන්න දරුවත් එක්ක අම්මට එකතු වෙලා අම්මත් එක්කම තාත්තර බයිනවා නැතන් තාත්තක පැත්තට එකතු වෙලා තාත් එ එකම අම්මර බයිනවා. ඒවුනට දැන් දරුව බනින්නේ අම්මට නැත්තන් තාත්තට. අර දෙන්න අඹු සැමියෝ. එතුට දෙන්න එතන බැනුමක් ගියාට ඔ හතර දෙනාට කර්මය හදදර විදිියකට හැදෙන්නේ. කරමය හතර විදිියකට හැදෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේකෙන්මිලිඳු කියන රජ්ජුරු අහනවා ස්වාමීනයේ නාගසේනයන් වහන්ස මේ ලෝකේ මෞුට කරන කර්මය පියාට කරන කරුමය වැදී කියලා. ඒගැන්නේ සාමාන්‍ය මනුස්සෙකුට අපි අඩන්තේට්ටන් කරනුවට වඩ හිතරිද්දඕනුවට වඩ අම්මට දාත්ට හිතරිද්ධවීමේ පාපේ වැඩී කියලා මේ සමාජයේ ලෝකයක් කතා වෙනවා. ස්වාමීණ ඒ සත්‍යයක්ද කියලා මෙලිදු රජ්ජුරු නාගසේන මහරහතන්වන් සිංහනවා. එතුර නාගසේන මහරහතන් වන්සේ දේශනා කරනවා මහරජතුමිනි උපමාවකින් කියන්න ඕක ඔබතුමාට තේරෙන්ද. ගමීන්න ඉලාන්ධාරියෙක් ගමීන්න මනුස්්‍යයකුට කණට ගනවා. ඉරිව නොතනා අවුලක් යනවා. ඉව ඉටවස මොකක්ද වෙන්නේය හවා ඉටවසකිව ස්වාමීණී මේක දැනුන් තේරුන් තියෙනයි හෝ ඒ වගු විභහග කරනය මේකවිීභාග කරල්ලා සාමධානයකට පත් කරලා ඕක ඔොතනින් ඉවරයි. ඊර්වාසි යහනුව රජතුමන හරි රජට ඔය පුරුෂයාම රජෙනුට හරි රාජ කුමාරයකුට හරි කණට ගහනෝ දෙැම්ම ගදද වෙන්න කිව්වා ස්වාමීනී මේ යටත් වැසියෝ රජ කෙනෙකුට හෝ රාජ කුමාරයකුට හෝ අතක් කිස්සුවත් රාජධණ්ඩ නීතිය යටත්තේ ඔහුගේ අත්ත සිඳිනවා අනිත් අතද සිඳිනවා. පාදකද සිඳි නොහ. නෑදෑ හිර කරනවා සකළ වස්තුවමර් රාජසන්තක කරනවා කිව්වා. ඉතිං නාගසෙන මාරාද්‍යන්සයන රජතුමනී අර ගමේ මනුස්සේයටත් කණට ගැහිවි රාජකු මාරයටක් කණට ගැහි වෙක් එකම ක්‍රියාවන කිව්වා. අනනිස්වාමීණ එකම ක්‍රියාවනුව ක්‍රියාව වනත් පුද්ජලයානුව විපාකයේ දණ්ඩුවම වෙනස් කිව්වා. අන්න ඒ වගේ පිංහතුනේ අපි එක කෙනාට එකේකෙව කියනවා අපි මු බනිනවා කියලා සාමාන්‍ය මිනිස්සුන් අතර බැනුමයි දරුවෙක් අම්මට බයිනයක දරුවෙක් තාත්තර බයිනයක ඒවගේ කර්මයි වෙනස්. ඒ නිසා තමයි ලෝතුරා තතාග තරහස් සම්මා සම්බුදුරජණන් වහන්සේ වදාලෙයි මේ ධර්මය ඉගෙන ගන්න කොට ම කරුම පල විීප්ස්්වාසය ඇති වෙනකොට අත්තිමාතා අත්්‍යපිතා අම්මා කියන්න මේ ලෝකෙ විශේෂ කෙනෙෙන් කියලා. තාත්තා කියන්න ලෝකේ විශේෂ කෙනෙක් කියලා. ඒත් ධරමේ ගෙනගන්න දරවාට ඒ හිතට කාවදිනවා ඇ සම්මාදිිට්ටිට පත්වෙනවා. ඒකයි ඉස්සර බණදහන් උගත් පරණ මිනිස්සුකිව්වේ පුොතේ අම්මල දිහා රවල බලන්ඩෙපා බල සංසාරයේ රැවිලම ඉපදී. ඇස් දෙක වපර වෙලා උපදේ කියල කිවවේකයි. අම්මර්තාතාට අතපයි දික්කරන්න එපා අතපයි වකුටුවෙයි අම්මාගේ තාතාගේ හිත් රිද්ධාන්න එපා ඉවංඹලට කැරකි ලැයි කියලා අතීතේ බනඳහන් ගත් මිනි සුකි්වා. තැං ඔයවාගේ සිද්ධියක් වෙනවා අපමු අම් දරුවෝ අතපයි දික්කරගෙන යනවා ගහන්ඩ නින් දයනවා අමල දරුවණ්ඩාදරරි හරි හරි හරීතින් මගේ පුතාට එහෙම වඋනාටෝම නෑනෑ. තුර පස්සේ අර දරුවට දුකේතයෙනවා. හරි හරීතිං ඔයා කරපුදටමන් තරහ නෑනේ කියලා අම්ම තවතව ලංවෙනවා. ඒවුුණටමල්ලෝකෙ කරුම විපාක විශේ කියන එක අම්ම කෙනෙකුට වෙනස් කරන්න බෑ. තාත්ත කෙනකුට වෙනස් කරන්න බෑ ඒ කරමි ශැකසෙනවා. එකෙන් ඔහුට නෙදහස් වෙන්ඩ යම් මාවතක් පාරක් හැදෙන්න්නේ. ඒ මව්ගේ ඒ පියාගේ පාද කල්ලල වන්දනාකළල සමාවගත්තට පස්සේ. මම් මේ කියන්නේ අපි එකෙක් කියනට වංචා කරන්න පුළුවන් මේ ළමයි. නමුත් අම්මයි තාත් අරයි වංචාකළො තිවරයි. උදාහරණයකට ගත්තෝත්. ඔබගේ ගමේ ඔබගේ ගෙවල්ලුල කතාාවෙන උපමාවත්තියනෙනවා කොට්ටෝරවා හැම ගහකටම විදගෙන කියත් කෙහිල් ගහට විදපු දවසටි වරයි කියලු. කොට පුදවසට. ඒවාගේ හැම සෙල්ලම හැම තැනම දාණඩ ගිහිල්ල අමාරවි වෙතෙන් ඩිපා කියල මේ කියන්නේ. පුද්ජලයානුව කර්ම විපාකය වෙනස්. දෙැන් අපි මෙහෙම කියමු සංසාරයන් කර්මවිපාකයක් නිසා දුප්පත් වෙලා උපදිනවා. සංසාරයන් කර්මවිපාකයක් නිසා විරූපි වෙල්ලා ලස්සන නැතුව උපදිනවා හැබැයි ඕනෙක් ගෑන්ලමින් මේ ගෑන්ලොම හරි අහිංසකයි කර්මානරූප දුප්පත් පවල්ලක ඉපදුනහට කර්මානරූපව මේ කෙනා ලොකු ලස්සනක් නැති වුුණට හදවත ලස්සනයි. ඉවසනවා. ස්වාමියයා ග අම්ම කෙනෙක් වගේ බලනවා. දරුවන්ගේ වගකී මරගනයන්නවා. මේ අහිංසක කාන්තාව බීපු මනුස්සෙක් ඔහුගේ ස්වාමියයා බීලා ඇ පෙලනවාද. අඩන්තේට්ටන් කරනවාද. ඒ ස්වාමිය බොහෝ පවු රැස් කරගන්න ඒ පහු රැස්කරගන්නේ අර ගෑනුලමයාගේ තියෙන ගුණේ වැඩි නිසා. ඒනිසා පුද්ගලවයානුව කරමවිපයක් වෙනස්. ඔන්න අපිට මකකරි හාමුරු නමක්කෙ කොයේ අරි වැරද්ද කවු අඩි කතා කල් අහලා ඔදකාලි හාමුදුරුරු කියල ඔන බයනවා දැන් අර අර වැරද්ද විච්චික් කියෙනයික් කියෙනෙ නමුත් තව හාමුදුරු විසිපන්ඳහකින්නවා. ඇයි ඔයා අතර නැද්ද බදුරජාණන් වහන්සේ දෙවමෙන් සරණගිය සගරුවන් නැද්ද. ගෞතම බුදුසසුවන ශක්ති ශක්ති පමණයෙන් බවලයන සඟරුවන් වහන්සේලා නැද්ද. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතය අත්තාරෙන්ඩ පුළුවන් සගරුවන් වහන්සේලා නැද්ද. මේ දරුමය වෙනුවෙන් ජීවිතය අත්හරෙන්ඩ පුළුවන්. සඟරුවන් වහන්සේලා නැද්ද. සාාසනයේ රකිනෙගම හිතේ තිය සඟරුවන් වහන්සේලා නැන්ද. ඒවාගේ සංඝ පරම්පරාව එවැනි බුදුසසුනක් අදදක්වා පැවතගනාව නැන්තං. මේ විදිහට රට ලොකු අරබුදේක තියෙන වෙලාක මිනිස්සු නොයෙක් නොයෙක් අපහසතාවලින් පෙළෙද්දී දම් සබහ මණ්ඩප මේ විදිහට පිරී යන්නේ ගෞතුම බුද්සාාසනේ හඬ ඒ බුද්ධසාාසනය අද දක්වාම රැකගනාාපු නිසා නෙවෙයිද. ඒ නිසා කෞුරුහරි තවත් කාගෙහරි සිවරක් පුොරුවගත්ත කෙනෙගි දෝෂයක් අඩුපාඩුවක් මුල් කරගෙන අදකාලේ සංගයා කියලා සමස්ත සංඝයාරම් ප්‍රකාශයක් කළොත් සඟරුවන් වහංශේලාට අපහසකිරීමේ පාපයෙන් ඔහුට එකසි තිස්සායක් කපායවලින් එක දොරැරනම්. ඒකයි මේ වියතක් වගේ තියෙන මේ චූටි කටපොඩ්ද රැකගෙන හිටපල්ලා කියල කියා න්නේ කළයි. ඇයි අපි විඳවනවා මදිීද මේ සංසාරේ. ඇයි අපිට කරදර ප්‍රශ්නාවක් මදිද. ඒනිසා හොඳවට කල්පනා කරන්න එකම ක්‍රියාව වනාට ඒ පුද්ජලයානුව කර්ම විපාකය වෙනස්. මෙවැනි ධර්මදේශනසීමට. අප නාලිකාව් සමග එක්වන්න බුදුබනටේවි සස්ක්‍රයිප් කරගෙනයන්න